මම කියනවා අපි මේ මේ මහත්යාට ඇස් දෙක අරගෙන ඉන්න කියලා. හන්දේ අනිත් ඔක්කොටම කියනවා ඇස් දෙක වහගන්න කියලා. දැන් මම මෙතන ඉඳගෙන. හයිනේ. අතන වැඩි කරලම් වල මුළු පැත්තල. හැබැයි අරින්න බෑ හන්දේ. අරින්න ඔක්කොනේ. ඔන්න දැන් මේ මහත්යා විතරයි. මේ අභිධර්ම මහත්යා විතරයි ඇස් අරන් ඉන්න ඕන. අනිත් ඉන්න ඔක්කොම කට්ටිය ඇත්තටම ඇස් දෙක වහගන්න. මං කියනකම් අරින්න බෑ හන්දේ. මං කියනකම් අරින්න බෑ. දැන් තියෙයි නේද දැන් ඇත්තට වහන්සේ කියන ඉන්දි කට්ටියර මොනවාද දැක්කේ ඈ මොකද දැක්කේ නැහනේ මොකද දැක්කේ නැහනේ නහගන්නේ නම් හදි ඇත කියන වික්‍රන්තයක් නැති කියන දෙවියන්තය දැන් මම ඔයගොල්ලෝ ඇස් දෙක වහගන්න කියලා මම මෙතන ඉඳන් පොඩි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා ආපහු වාඩි වෙනවා ඔයගොල්ලෝ දැක්කද කෙනෙක් ඇස් දෙක අරගෙන ඉඳියානේ එයා එක දැක්කා හොඳයි තමයි යාම එයා දැක්කම මම මෙතනින් නැගිටලා යනවා ඊට පස්සේ නැහැ කියලා හදාගත්තා බුදුයා. එයා ඊළඟ ආපහු ආවා. ආවා කියලා හදාගත්තා. ඔයගොල්ලෝ ඒ දෙක තිබ්බද ඇත්ත පියාගේ. එතකොට දැන් මේ මාසේ ඇස් දෙක අරගෙන මම හිටියේ. මාසේ කිව්වද මං ගියේ කියලා නෑනේ. මාසේ ආපහු කිව්වද මම වාඩි වුණායි කියලා නෑනේ. නමුත් ඇහෙදි වෙන හිතන්නේ නේද ඔය හදාගත්තේ. එහෙනම් ඇහැට පේන ලෝකේ බලන්න. ඇත කියලා හයි නැති කියලා හරි. මම මෙතෙන් ගියයි කියලා මාසේ කිව්වේ නෑ. මම මෙතෙන්ද වාඩි වුණායි කියලා ආපහු මාසේ කිව්වේ නෑ. දැන් හිතනේද කිව්වේ? මොන හිතද? මස්තෙහිම හැදින හිතක් නේද ওই වෙලාවේදී වෙන හිතක් ඇතුලේ තිබ්බද නෑ එහෙම නම් ඔයගොල්ලෝ ඇස් දෙක වහගින්නේ හිටියේ අන්න ඔතනින් බේරෙන්නේ නෑ
ඔක හරියට බදින්න ඕන මේක ඇතුලේ තියෙන කතාවක්. ඒකත් තමයි මගේ අස්ත භාග ඉදෙන ඉදි කට්ටිය මම මෙතනින් ගිහිල්ලා ඇවිල්ලා අපෝ වාඩි වුණා කියන එක ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝ ඉතින් ඉන්නේ මෙතන දිගටම වාඩි වෙලා ඉතියි. ඒකෝ මෙයා දැක්කයි. එතකොට දැන් මම පේන විදිහට කන්නාඩිය හදා ගන්න කොට බලන්න. එනෝනේ. දැන් ඒකෝ මම මෙතින් නැගිලා ගියොත් අපෝයල වාඩි වෙන කන්නාඩිය තෝ පේන්නේ නැද්ද? පිරිමෑ නේද කියලා මායවන්නේ මොකද කියලා. ඒක නොබේ ඉඳලි කවුද ඉන්නේ කියලා බලන්න. මායාව බුදුහාමුදුරුවෝ කියන බලන්න. ඔබට දැනට මායයි. ඔබේ ජීවය. එන්න. ඔබ මාව රූපේ මිදුණදී කවුද දකින්න පුළුවන්? ඔබ මම පුද්ගලෙක් විදියට ගත්තොත් ඔබ මේ ගැන අහුනොතින් අන්තිම ගුරු වල රූපෙන් දකින්න බැරි. ඔබ මගින් මිදුණත් බෑ. ඔබෙන් මිදුණත් බෑ. එතකොට කන්නාඩිය තමයි ඔබේ ඇස්තෙක් කියලා හිතන්නේද? අර මහත්යගේ ඇස්තෙක් කියලා හිතන කන්නාඩිය. ඒ මහත්යනේ දැන් දැක්කේ ආවා ගිහිල්ලා ආපහු වෙල් වාඩි වුණා කියලා. එහෙනම් ඒ හිත ඇත්තද? ඉන්නවා කියන හිතක් බොරු. ගියාගෙන හිතක් බොරු නේද? එහෙනම් දැනුම් මෙතේ පේන්නේ කවුද? මායාව. කන්නාඩි පේන රූප රූප කලාප කඩන්න පුළුවන්ද? බෑනේ. එතන සෝන්නන්ත ගණත්යෙන් දීකුත් නැහැ. නෑ තුන්නේ රූප. ගණත් දෙන්නේ. අත්ති වික්‍රේ තදායතනං යත්ත නේව පට විදාව. දැන් බලන්න කන්නාඩි එකට ගැලපෙනවද කියලා. යත්ත නේව පට විදාව. නෑ ආපෝ ධාතු නෑ තේජෝ ධාතු නෑ ආකාසානං ධාතු. නෑ විඥානං ධාතු නෑ ආකින්චං ධාතු නෑ නේව සංඥා නා සංඥා ධාතු නායං රූප. නෑ පරලෝකෝ ගෝ චන්දිම සූර්ය. සත්‍වපරම්පිකේන ආගතින් වදාමිනේ ගතින් චිතින් උප්පති යොන නිබ්බාන තීති බුදාන. දැන් ඔය දැන් කියු ටික හන්නාඩි ගලපෙන්නේ නැද්ද? අත්ති වික්කවේ තද ආයතන යත්ත නේම පටවි. පටවි නෑනේ. නෑ ආපෝ දාක. නෑ තේජෝ දාක. නෑ ආකාසාන. අවකාශෙත් බොරු නේද? නෑ විඥානං ඡායත. නෑ අකින් සංඥායත. නෑ නේම සංඥා නා සංඥායත. නායම් ලෝක. නෑ පරලෝක. මේක සංඥාදින චිත්‍රයක් වගේ. මායාව. ඔක වර්ණයක් තියෙනවද? නෑනේ. දැන් කන්නාඩියේ පේන හාමුදුරු කටවලන පේනව නේද? දැන් කන්නාඩියේ පේන රූපි බොරුවක් නේද? එහෙනම් කටහඬ ඇහින්නේ මේ පේන රූපෙන්ද ඔබට? නෑ මම විශ්වාසය නෑ කතා කරන්නේ. ඔය පේන රූපේට කට පේන රූපි මායාව මේ රූපේ. ඒක කන්නාඩියේ පේන එක මම. ඔය සද්ද ඇහින්නේ පේන රූපිනු දෙවේ නේද? එනවා දෙක මායාව. එනවා මාව ප්‍රතිබිම්බයයි. ඒව නැල්ලයි. ඇත කියන කි පංචයන් නැති කියන කි දැන් කන්නාඩි ඉන්න සත්‍ය ඇත කියන්න පුළුවන්ද? නැත කියන්න පුළුවන්ද? එහෙනම් සංඥා විරුද්ධ නෙමෙයිද? දැන් විඥානය පණවන්න පුළුවන්ද? අන්න ශුන්‍යතෝ ලෝකෝ අවික්‍රිය මොහොතාලි සතර. එතන සමිනාස් නැත කියන්නේ ඇති වෙන්න තියන්න මේ නෑ නෑ දැන් කන්නාඩි ඇතවත් නැතවත් කියන්න පුළුවන්ද? එහෙනම් සංඥා විරුද්ධ නේද? අන්න විඥානය මහා මායාව. අන්නේ විඥානය නම් මහා මායාව තමයි සංසාර පුරාවද අපි ඔක්කොම සිද්ධාර්ථලා ටික ඇවිත් ඉන්නේ. තේරෙනවද? මරන්න කිව්වේ සතියෙන්නේ සතියේ. ඔබ ඔබේ සාහිත්‍ය පොතෝ කියන්නේ. මේ අපි ධර්මයේ පොතෝ කියන්නේ. චිත්ත කාණ්ඩ කඩන්න බෑ, රූප කලාප කඩන්න බෑ. සියුම් මාංශය මොකක්ද මොකක්ද ඒකට කියන්නේ? පර්මාණු නේද? එතකොට මේ පදාර්ථ කොහෙද තියෙන්නේ? උපාද තිති භංග තිතිය කොහෙ තියෙන්නේ? තිතියද භංගයද වෙන්නේ? සමුදය නිරෝධයද තිතියක් පණවල දෙයිද නැන්නේ? ඒ බුද්ධෝ නාමයෙන් තිතිය අනිත්‍ය සංඛාරා උපාද වයිද අනුප්පජ්ජිත්වා නිරු හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරු නයි දං අත්තක තම විබ්බා නයි දං පරකතං අගං හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරු. එහෙනම් මෙලොව පරලොව දෙකෙම නිදහස් නේද? ඔගොල්ලෝ හිතන්නේ මොකද මෙලෝ පරලෝ කියන වෙන කතාවක් නේද? දැන් මෙලෝ මගේ ලෝකය. පර කියන්නේ අනුන්ගේ ලෝකය. දෙකම සකස් වෙන කොයි වෙලාවෙද?
එතකොට මේ මොහොතේ විඥාණය සංඥාවට ප්‍රතිසම්පන්නව විඥාණය මොකද වෙන්නේ? නිරෝධ වෙනව නේද? අන්න යංගි සම්දේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. අතීතේ අනාගතේ දේ. මේ මේ එතකොට මේ විඥාන ධර්ම තුල නේද මමයි? සලායතන තියෙන්නේ ඒක තුල නේද? අන්න විඥාණයට ආපු සංඥාහයක් තමයි ඇහ කන නාහේ දිව කය මනස කියන ඒවා හන්නේ. එතකොට උපතමන්න කියන එකත් විඥාන ධර්ම නේද? මම කියන එකත් විඥාන ධර්ම. අතීත අනාගත වර්තමාන කියන කාල ප්‍රභේදයක් විඥාන ධර්ම. මේ සමස්ත මුළු විශ්ව උස මිති කාල සුදු ආපෝ තේජෝ පඨවි අවකාශ මේ සියලුම දරු තියෙන්නේ මේ මොහොතේ අප ගන්න විඥාන ධර්ම. එතකොට විඥානයේ සමුදය වෙනකොට සබ්බන්තං නිරෝධං සමුදේ වෙන ධර්ම මෙතනම නිරෝධ වෙන විදිය දැක්කකින් ගිය පොණ්ඩජ්ජය ධම්මචක්‍රය බවට පත් ඔන්න ඔකයි කිව්වේ ඕකද කිව්වේ භාවනා කරන්නද අපි ධර්ම පන්තියක් තියන්නද නෑ මෙතනයි මේ මන්දේ අපේ මේ කාරණාව ඈ කියන්නේ අපේ මායාව ඈ මායාව කියන්නේ අපේ මේ කියන්නේ පොතේ ඒ දැන් දැන් විශ්ව විද්‍යාව දාපු ගන්න එක අහන්න ඕනේ මන්නේ විශ්ව විද්‍යාව මන් දන්නේ මේ කතා කරන්නේ මට රූපයක් නැහැ මම කතා කරන්නේ මන් දන්නේ මම දන්නේ ගලත් කරන්නේ බත් කරන්නේ ඒක නිරෝධයක් ගන්න ඒ සපස්සම හිතම බොරුව ඒ හිත ඇතුළේ ඉඳගෙන කොච්චර නැතුණ නැතුව තුර. දෙලින් කරනකොට හිතපුත් නැහැ. තුර නැතුව. ඒකට ඔබ මන්දියා බලනකොට ඔබට ඒක තිබිද? ඔයගොල්ලෝ මෙතන 20ක් ඉන්නවා මන්දියා බලනකොට අන්තිම 20ක් තියෙනවා. ඒ දෙවෙනි කණේ මම වෙන හැබැයි බාහිර දේකුත් නෙමෙයි. ඔබේ ප්‍රතිබිම්බ. මෙයා ප්‍රතිබිම්බේ වදි. ඒක තමයි කන්නාඩි බවද. මෙන් බලන්න මේ ප්‍රතිබිම්බ. බාහිරූපේ ස්කන්ධයන් නැත්නම් ස්කන්ධයන් නැත්නම් බාහිරූප නැහැ. ඔබ දිරේ ස්කන්ධය. සංදානම් පාදු බව ආයතන නම්පත්ත. අන්ද කියලා තන්ත්‍රී ගන්න බෑ වචනයක් විතරයි ඒක. දැන් ඔය දින්ග තේරලා තේරලා යනකොට තමයි ඔයාලා හත්වෙනි ඉන්ද්‍රිය මොකද්ද කියලා තේරෙන්නේ. වදින්න කියන්නේ. දැන් එතකොට ඔන්න බලන්න ඇහැයි කනයි නාහේ දිවයි කය වන පස් දොරවල් පහ. දැන් එතකොට දොරවල් පහ දැන් මනස කියන එක ගැන මට කියන්න බලන්න. මනස මොකද්ද මන්ත කියන්නේ? මනස කියන්නේ හරවන්නස තියෙන දෙයක් නෙමෙයි අර ඒ අවස්ථාවට සංඥාව හැදෙන දේ. මේ පහයි පහෙන් මැනෙහි එකට තමයි කියන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්න බලන්න මොකක් හරි එකක්. පහෙන් ගියපු නැති එකක් ගැන හැබැයි. හිත සිතවිල්ලක් හිතන්න. එතකොට මොකද මන්නේ? දැන් පහෙන් ගිහිල්ලක් නැහැ නේද තමයි උපමා විදියට ගත්තොත්. උපාදාය රූපේ ධාතු කියලා මං කිව්වේ. දැන් උපාදාය රූපේ ධාතු තිබිලා නැහැ නේ මම. ඔයක හදා ගන්න තන ඔය පුරුවක්. ඔව් එතකොට පහෙන් ගිහිල්ලා නැහැ නේද අපි හිතර කිදි කනේ. ඔව්. එතකොට දැන් මොකද්ද මනස කියලා කියන්නේ තියෙන්නේ? මනස කියලා මොකද්ද පණවන්න වෙන්නේ? වචනේ විතරයි නේද? ඒක ඇහුනේ කොහෙන්ද? කනින් නේද? ඒක. තෝරන මොකුත් නැහැ. දැන් හත් වෙනි ඉන්ද්‍රිය මට කියන්න. ඔන්න පහ හරිනේ. ඇහැ, කන, නාසය, දිව, කය හරි. මනසත් දැන් හයි නේද? ඔන්න හයයි. ඇහැ, කන, නාසය, දිව, කය. දැන් හත් වෙනි ඉන්ද්‍රිය ගැන මට කියන්න. ඔන්න හත් වෙනි. මේ නිවන් දැකපු ඒගොල්ලෝ ඉන්නේ. උපත මරණය දෙක අවසන් කරලා ඉන්නේ නැහැ මරින්නේ නැහැ සදාකාලික අමරණය මලුගෙන් නැගලා ඉන්නේ සුපිරි නැින්නේ ආශාදී ඉඳලා ඉඳී රහත් ආදී නෑ යක් නේ ඒක ආශාදෙන් තියෙනවා ඒක පරමාසෙ තගලේදී හදාගත්ත දෙයක් දකින්නේ අපි ඕන විදිහට දකින්නේ ඒක ඒ විතරාගින් වාසය රමණේක සංවාසයේදී
සංඝන් සලුතෙන් දැන් දරුවේ මහෞදී කුසෙන් එළියට එනකොට එතන ස්කන්ධයන්නේ මේ දෙලියට මහෞදීෙන් එළියට එන එක ඔබ දැක්කේ කොහෙන්ද? තනින් බලන් ගියොත් ඔබ ඔබ මහෞදීෙන් බබෙක් උපදිනවා දැක්කේ මොකෙන්ද? මිනිස්සු මහ පොළවේ වල් දානවා දැක්කේ මොකෙන්ද? දැන් ඒ කන්නාඩියෙන් ටීවී එකෙන් බලන්න බැරිද? එතකොට ඒක ඇත්තද? ඔබ මේ ලෝකයේ තීම කෙනෙක් මම උදේ ඉඳලා නැහැ කිසි කෙනෙක් මහ පොළවේ වල් දාලා නැහැ. මම කියලා තියෙන්නේ අහතියේ. මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක් මම උදේ ඉඳලා නැහැ. කිසිම කෙනෙක් මහ පොළවේ වල් දාලා නැහැ. දැන් අම්මලා දෙම තේරෙනවා නම් මේ හත් මිනිත් කතාවක් වගේ කියලා. මම ඔප්පු කරලා දෙන්නම්. මම කියනවා මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක් මම උදේ ඉඳින්න. මෙන්න මේ කෑල්ල විතරයි නිවන් දකින්න වදින්න ඕන. මෙන්න මේ කෑල්ල දැන් ඔබට වැදුණොතින් එතනින් අහන්න ප්‍රශ්න මොකුත් අහන්නත් දෙයක් නැහැ ඔබට. එතන ඉඳන් ඔබට අවසර දෙනවා විශ්යෙන් දේශනා කරන්න. ඔබට මම ඉන්නේ මේ කියලා මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක් මම උදේ ඉඳින්න කිසි කෙනෙක් මහ පොළොව වල දාන්න කියලා මම අහගන්නකො කියලා ඇති දේශනාවල අහලා යහුව තේරෙන්නේ නැහැ. ඔන්න අහගත් මේ කියන එක ඥාණයෙන් ගන්න මේ මෙහෙමද වෙන්නේ මේ කියන්නේ. ඔන්න මම ආපහු වචන දෙක කියන්නම් ඒක ගැළපෙනවද කියලා බලන්න. මේ ලෝකෙන්න කිසිම කෙනෙක් මෞපුතින් ඉපදුන්නේ නැහැ. කිසි කෙනෙක් මහ පොළොවේ වල දාන්නේ නැහැ. ඔන්න උපමාව. අද රැයට අම්මා කෙනෙකුට බබෙක් උපදිනවා. ඒ බබා දන්නවද මෞපුතින් ඉපදුනා මැරෙනවා බුදුහාමුදුරු ඉදියා දෙවියෝ ඉදියා මම මගේ කය අම්මා තාත්තා මෙලෝදියක් තියෙනවා දෙයක නාට. ඕක දකින්න කවුද බබෙක් මෞපුතින් ඉපදුනායි කියලා. අම්මයි තාත්තයි ලොකු මිනිස්සු නේද? ඒගොල්ලෝ දකින්නේ මොකෙන්ද? ඇහිං කරින් ඔය පංචායතනේ නේද? අන්න ඔන්න ඔන්න දේ ගන්න. ඇහිං කරින් දකින්න. ළමයාට තාම පුංචි ඇහ පුංචි කන තිබ්බට එයා දන්නවද මොකදින් හඳුනාද කියලා? එයාත් ඒක හදාගන්නේ කොහෙන්ද? කනින් නේද අනුසෝත? ඇහිං කරින් නේද? එහෙනම් හරිද නැද්ද? මේ ලෝකේ දිවිදෙල මම දුක් දැනෙන විදිහ මම ප්‍රවද දන්නේ නැහැ. නේ උපදාමිනු විදිය. මෙතන දෙන්නේ සුඤ්ඤතාවාද. සුඤ්ඤතාවාදී මත නැන් දැන් නිවන කියන්නේ මොකක්ද කියලා කිය තේරෙන්නත් ඕනේ. ඒකෝත් මේ අපි මුදුනේ මොකද? මේ ලෝකෙ මුදුනේ. ඔන්නෝක හොයාගන්නේ නැහැ. සදාකාලික වෙ නමන් නිය. ඒකෝත් මේ මැරිච්ච මිනිස් මොකද උනේ? උඹේ. උඹ පාපයට කුලිය උට හම්බ වුණා. නව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ ඔබගේ පාපේ කුලිය ගෙවා දැම්මේ. ඒක තමයි මේක ආගමක් නෙවෙයි. බුද්ධ ආගම කියලා ආගමක් නෙවෙයි. ජීවිත විද්‍යානි ආගම කියලා ආගමක් නෙවෙයි. දැන් කාලේ වැදුන්නේ නැති ඒගොල්ලන්ට හදිස්සි කිව්වා. උපතම් මරණය. අපි පංච උපාදානස්කන්ධ විඥාන ඔය මොනකොක්කම ඔක්කොම අතහැරලා දානවා කියන්නේ. ඔක්කොම දැනුමක් විතර බුදු දැනුමක් විතර මං ආනේ උපත මරණය හදාගත්ත විදියට මොකද්ද උපදුනේ මොකද්ද මැරෙන්නේ සිතුවිල්ල හරි ඒ සිතුවිල්ල පේන දෙයට අයිති වෙනවා උදිරක් නැහැ ඒ කොතන තනම බොරුවක් දැන් එතකොට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයකින් මේ යන ගමන මේ මේ දැන් මේ මේ මොහොතේ මේ ක්‍රියාත්මක වෙන්නේ හේතු ප්‍රත්‍යයන් නෙමෙයිද හේතු ප්‍රත්‍යයන් හේතු ප්‍රත්‍යයන් දැන් අතීතේ ඉවරයි ඔන්න මං කියවනේ මේ ඇහි කණේ පිළිබඳව දැන් අතීතේ ඉවරයි අනාගතේ ඇවිල්ලා නෑ දැන් සිතුවිල්ල පහළ වෙන වර්තමාන කියන මේ ක්ෂණය නේද මේ ක්ෂණය සිතුවිල්ල පහළ වෙන තර මං කුසකින් උපදිනවාද සිතුවිල්ල නිරෝධ වෙන තර මහදක් නෑනේ එහෙම සිතුවිල්ල නිරෝධ වෙලා නැවත සිතුවිල්ල පහළ වෙන තර මොකුදුකුත් නෑනේ මේ කැලේ තුන්තරයි පඤ්චාලු වැඩි. ඊතර සමිඳුන්ස් දැන් අපි දැන් මම හිතියා කියලා දැන් ඊට කලින් ඉන්නේ හිතියා කියලා තියන්නේ අර මොකක් කරේ අත්දැකීමක් එක්ක ඇති වෙච්ච හිත තිබුණා හන්දක්. ඔව් දැන් ඒකනේ තියෙන්නේ මම හිතියා කියලා කියන්නේ අර කලින් සිතුවිලි. මම කියන්නේ අතීතේ ඉවරද නැද්ද? ඉවරයි. අනාගතය ඇවිල්ලා නැහනේ. එහෙනම් හිතක් උපදින්නේ වර්තමාන කියන මේෂණේ නේද? Thank you.
එතකොට මේ දැන් පේන විදිහට කියන්න. දැන් පේන කියන්න මට. පිටින් උත්තර දෙන්න නැතුව එහෙන් කියන්න. අතීතයේදී වැරද නැද්ද? අනාගතයේදීත් ඇවිල්ලා නැහනේ. දැන් මේ පේන එක මොකද්ද? මේක දැන් දිත් කියන එක. දැන් මේක වීදුරුවක් මේක රවුම් එකක් මේක මේ සුදු පාට මොනවා ඔක්කොම ගත් අතීතේ වනේද? ඉතින් අතීතේ වෙනයි. අනාගතය ඇවිල්ලා නැහැ නේද? ඔය දෙක අපෝ හා වෙන්නේ නැද්ද? ඒක තමයි මේක වර්තමානයේ හැදෙන්නේ. ඔය එතකොට මේක දැන් හැම මාසයකට පේනෝ නේද? දැන් මාසය කියනවාද මේක වීදුරුවක් කියලා? එන හිතින් උත්තර දෙන්න නැතුව එහෙම උත්තර දෙන්න. දේශීය මාර්ග කරගත්ත නිසා කප්ලවල බාවනා නිවන මෙතනින් එහාට වෙනක් නෑ ඔබ ඔබ දැන් මෙතනින් එහාට මේ දිග තේරුම් නැතුව ඔබ තව කොහෙනවයි කියලා කියන්නේ මොකද්ද ඔබ කරන්නේ ඔබ රෝල් මාඩි දානවා ඒකද දැන් දැන් මායාවක් ඇත්තියි කියලා හිතාගෙන ඔහො වෙනවා තව මොකද්ද අපි කියන්නේ ඇස් එක දිගින්. ඒතකොට අපිට එහෙම එකක් දැක්කම ඒ වතුර බෝතලේ වීදුරුව කියලා එනවනේ. එතකොට ඒතන අතීතෙන් තමයි එන්නේ. සංඥාවේ. මොන අතීතේ යන්නේ? අතීතේ ඇවිල්ලා නැහැ. වර්තමාන සංඥාවකින් මිද දෙක. එතන කතා කරන්නේ මොනවක් කරන්නද? වර්තමානෙකුත් නැහැ. තුන් කාලෙ මිද. ඒක ප්‍රසන්නවාස ඊළඟ ශරණය හැදෙන්නෙත් නැහැ. නැහැ. පුනර්භවනය. ආව. පුනර්භවනය. තෝරෙන්දක් අපි දැන් ආයේ හදන්නෙම හොඳයි නරකයි ඒ විතර හොඳයි ඒ විතර තමයි මට ඕන මං හිතන් ඉන්නේ ඒක තමයි ඒ ඔක්කොම අපි දාගත් දේවත් එක්ක නේද ඒ කියන්නේ මේෂණේදී හැදුන්න නැත්තම් පුරාණ කම් කියුවේ එක මේක කලින්ෂණය මේෂණය මේ විතර තව ස්වාමීන් වහන්සේ පොඩි ළමයාට තියෙන්නේ නේද එතකොට ස්වාමීන් වහන්සේ මේ පේන එක විපාකය හැබැයි එතකොට අර උපත මරණය දෙකෙම නිදහස් නේද? සමුදය නිරෝධය ආපහු වෙන්න අවබෝධ කරගන්න. ඔව් සමුදය නිරෝධය බලන්න දෙකක් නේ. සමුදය නිරෝධය නිරෝධය වෙන්න හැන්නේ සෝනා. නිරෝධ වෙන්න සමුදයක් වෙන්න මොකද? වෙන්න සමුදය වෙන්න. එයා හට ගැනීම කරයි උපදින්න නැහනේ. උපදින්න නැත්තම් මැරෙනවා. අනුගත කරන දුක. එතකොට සෝනා නේද? මොකුත් නැහැ. ඒක සදාකාලික. මොකුත් නැහැ කියලා ඔයගොල්ලෝ ඉතකින් බලන්න එකයි අපි ඉන්න තැනයි දෙකක්. විත තියෙන කෙනා ශුන්‍යතාවය ගැන හිතන්න ගියොත් අගතිගාම වෙනවා. මොකුත් නැහැනේ. දැන් මොකුත් නැහැ කියලා එතන අගතිගාම වෙනවා. අපි තේරුම් ගන්න ඕනේ. මොකුත් හැදෙන්නේ නැහැ. ඈ? හැදෙන්නේ. මොකුත් හැදෙන්නේ සදාකාලික නේද? අමරණීය. ඒක නේ අපි ලස්සන තියෙන්නේ. නේද අනේ ඇස්තේන දෙකින කොට විඳා. නැහැ. අනිත් ඒවා තියෙන්නේ. අනුකාසුදී. මොනවාද? මනකට සදත්ත කියන්නේ තෝ කියන්නේ අසංකත අසංකත කියන සදත්ත කියන්නේ ඔතන කාලිද ඒක තමයි දේව කියන්නේ විශේෂ දේව ඒක කිෂණේක මැරලා කිෂණේක උපපාතික ඒක ඒ දෙවියන්ට ආදී නේ යන දෙස්වාන්තිව දේවරාජ්‍ය කියලා අපි කියන දේ කියලා. බුද්ධ ඥාන කෙනෙක් පුද්ගලයෙන් මේ පරිදි. බෙන්දත් අපි ඒ අවබෝධයට ගත්තට සම්මුති ලෝකයේදී අපි සියල්ල පරිහරණය කරනවා. සියල්ල ඔක්කොම පරිහරණය කරනවා. ඔයගොල්ලෝ මොන ඔක්කොම වැඩ කරනවා. අපි ඔක්කොම සුවසේ විඳිනවා. සුභෝජනේ සුභුන්දිත සුඛසයිනේ නුවාපිත දිරාතන ගෞතමනා සිකාව සුඛසීල සුභමනේ නුවාපිත සුභෝජනේ සුභුන්දිත අනේ මම හිතුවා පෑමෝ කියන දැන් ඒ මොහොතේ ඒ සිද්ධිය වුණා එක එතන නිරෝධ ඒක ඒ නෑ ඒක මොකුත් වෙන්නේ නැහැ අපිට
විරෝධයක් සම්දියක් මුකුත් වෙන්නේ. අපි රොබෝ රූපයක් වගේ අපි විඳින එක විතරයි ගන්න. ආස්වාදය විතරයි විඳින ආදීන යන්නේ. නවත්තන්නේ. ඒක ගැන කතා කරන්න එපා හිතන්නේ. කවුගලන්ට ඒක ගැන කතා කරන්න අවසර නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ ඥානෙ අවබෝධ කරගත්ත මුනිවරු විතරයි ඒක දන්නේ. ඒ විතරාගින් වහන්සේලා නතේ කාම ගවේෂණය කර ප්‍රමණය කරනවා. විතරාග රමිත. නතේ කාම ගවේෂණය ඒක කාම නේද. කාමී ගවේෂණය කර ආස්වාදී ආදීනේ නිස්සාරණයට පත් වෙච්ච ඒ මොහොතේ ප්‍රමණය කරනවා. උදාදී විදිහට ඒ මාර්ගයේතර භාවනාවක් කියලක් නේ. මේක තමයි භාවනාව. දැන් එතකොට සූත්‍ර පිටකයේ දැන් සබ්බාසන සූත්‍රයම ගත්තා. සබ්බාසන සූත්‍රයේ අපි උපදිනකොට තිබ්බද උපදිනකොට තිබ්බද? මම උපදිනකොට තිබ්බද? ඔත් ටික කොහොම කුණු කුඩේ දාලා කුච්චල් දා. හරි. දැන් අපි ටික නිරෝධ කරලා දැන් අපි ඒ ධර්ම ඉගෙන ගැනීමේදී අපි නෑ මුකුත් ඉගෙන ගන්නවා. දැන් ওই කියු ටික එතකොට දැන් අපි ඉගෙන ගැනීමේදී තියෙනනේ දැන් ඔය ස්ටෙප් ගන්න ක්‍රම වේද ටික. ඒ ක්‍රම වේද ටික දැන් ඕනද මං කියු ටික දැන් ඕනද? දැන් ඕන. දැන් ඔබ ක්‍රම වේද හොයන්නේ මොකටද කියන එක කතා කරන්නකො මාරියා වේද. ක්‍රම වේද. ඉන්දියාන් ටික අරින්නකො. කිරකර ගත්තේ ඔය තියෙන. මේ මොහොත උපරිම විදි. මොන විදිහට ගන්න යන්නේ තමයි. ඈ? හරි. ඒකේ නාගදී ඇවිල්ලා නේ අතීතේ නිදයිනේ මේ මොහොත ටික ඔක්කොම බලන්න. එතකොට මොකද වෙන්නේ? මොකද ඒක වෙන්නේ? ආශාද ආදී නේ නිසා. මේ නබල. මෙතන කාර්යයක් මේ ලෝකෙින් ඔක්කොම රැවට්ටුවා අපි. මේක පාටිකමාන. ඔච්චර මුහුත් කරන් දෙනවා. මේ ඇස් දෙක වහගෙන ඉඳලා ඇස් දෙක අයින් දෙනවා. ඇස් දෙකල් මට කියන්න අහසද පොළොවද කියලා. මේ ඇස් දෙක පියාගෙන ඇස් දෙකල් කොට මේ අහසද මේ පොළොවද? අතීතය ඉවරයි නනක් දෙයිලා මේ මොහොතේ තේරි කියන. මුකකන්නේ. පිටේ දිටම තමයි. ඒක උඩ එද්දී යන කියන්නේ ඔබලන්ට තේරෙන්නේ. මම මුකද කිව්වේ මේ. ඔබ මං ගැන හොඳයි කියලා හිතුවත් ඔබ ඉවරයි නරකයි කියලා හිතුවත් ඉවරයි නේද? ඔගොල්ලෝ මම මම කියන බණ හොඳයි කියලා කට්ටිය අදගෙනවා. කට්ටිය නරකයි කියලා දගෙනවා. ඒක ලම මොෝදේ. ඒක ලුකෙන් තකින් ගාන. අපි වැඩි කරගන්න. කට්ටිය. ඒකට තමයි එක මේ දෙන දෙන නිවන් දැක ඉඳලා කවදා. ඔය එක්කෙනක් ගහස් වෙනවා. ඒක සුදුයි. ඔතක ඉඳගෙන ඉන්නවා. ගත්තුපන්තන්තේ ධම්මං තත්තත ඉද මේ එතකොට අද බලන්නවත් දෙයක් තියෙනවද? පටිච්ච සමුප්පාදය බලන්න දෙයක් තියෙනවද? ඒක වෙනව නේද දැන්? සමුදය තුරම නිරෝධ වෙනවා දැන් මේක බලන්නවත් දෙයක් නැහැ මොකද? ප්‍රඥාව කියලා ඔබේ මොකද? අපි කරන්නේ දෙයක් ඉදිරිය ගන්න නැහැ මෙතන. කාගම කමතහ ගන්නවත් දෙයක් ඉදිරිය ගන්න නැහැ මෙතන. සුද්ධ කරන්නේ කිසිම දෙයක් දන්නේ නැති කල්පලම් මත කාපු අඳුරංගෙන් බණාම් මං වගේ මොඩියන්ට මේක තේරෙන්නේ මොකක්දනේ? ඔව් අපි දකුණේනේ අපි ලෝකෝත්තර කට්ටිය දකුණු කට්ටිය කියන්නේ ඉන්නේ නැන්නේ ඈ පිළිගන්නේ නැහැ පිළිගන්නේ නැහැ ඔව් ලෝකේ හොදම් බිව් කට්ටිය මේක තේරෙන්නේ මොකක් වුණා කප්පටි ඔව් ගමේ තිබුණා ගමේ පිස්සු දෙන්න ඒක කොළඹා කොළඹා පිස්සු නැතුව අද විදින විදින ගියා රවුමක් දාලා මම ගත්තේ මේක ඉස්සර සම්පදාය. ඒතකොට ඔබට නිකන් හිතේ නම් මේ මුළු ලෝකෙම තියෙන හිතේ නෙමෙයිද? එහෙනම් අතීතයේදී ඉවරද? ඉවරයිනේ. මේ නිකන් මම කියන්නේ බිංගක් හිතේනවා. අනාගතේ හිත ඇවිල්ලා දාම හිතක් ඉන්නේ මේ මොහොතේ නේද? අන්න යංගිනි සම්බන්ධය ධර්ම සම්බන්ධයෙන් කරොත්තම ওই ටිකේ භාවනාවක් ඕකිද? අතීතන් අනාගතෙන් කියන අපට සංකේ අනාගතන් ඔය කියන්නේ ගාතාව. ඒක වෙලාදී සමිනාසාර පොඩි කැලලා ඉඳ හිත කැමති නැ පිළිගන්න මේ නිවන මෙච්චර ලේසි දෙයක්ද කියලා හිතනවා නේ බාගු කියාපස්සේ
මේ මොකද ඉගෙන ගන්න දෙයක් තියෙනවද මේක නෑ නේද? මේ වටයක් යන්න ඕනේ නෑ. එක ගාතාව කියනකොට අවබෝධය ප්‍රතිස්ස බෝධය. අනිත්‍යද මරණය නිදහස් නේද ඔබ වෙන මුකුත් හොයන්න එපා. මරණය කොහෙද දැම්ම ඔබ? ඔබ මේ ලෝකෙින් කිසි කෙනෙක් මරණ මේ මරණය කියපු එක යමන. මම මරි මහ පොළේවල් දාන්නේ කිය. ඔබ දකින්න බලාපොරොත්තු වෙන දුන්නේ පැමිණෙන ඔය මිනිස්සු පුත්‍රයා කියලා අපේ. නමුත් ඔබේ දකින්නේ නෑ. ඔබේ සංසෙක් කියනවා. ඇයි හිතන්නේ කොයි ඉපදුනායි කියලා පේන්නේ දැහැටනේ මැරිලා කියලා පේන්නේ දැහැට නෙවෙයිද? එතකොට ඔයගොල්ලෝ මේ මල ඇහැට මල කනට මල නාහයට උඩ බලන මල දිවට මල කනට පණ දෙනවා නේද මොහොතින් මොහොත? ඔන්න ඔයර මරන්න නැහැ. අපි නම් මැරෙන්නේ ආමන්ගේ නැමෙන්නේ නැ සදාකාලික. අපි කියන්නේ දේව කියන. සුද්ධ දේව නිවා. නිකා. ඇහැයි කනයි නාසයයි දිවයි කයයි මනස කන්නාඩි හයක් විදිහට ගන්න දුවා. කන්නාඩියකට අතීතයක් වැදින්න අනාගතයක් වැදින්න වර්තමාන එකක් වැදින්න. අන්න ඇහැයි කනයි නාසයයි දිවයි කයයි මනස. කන්නාඩි බලන දැන් ඉන්නේ. විජික දැක්කාම හත්යෙන් ඉන්නක් පාදවලා ආ සමාන සුන්නේ නෙලෝ කියන්නේ සුන්නේ දෙදෙනෙක්ම තමයි සුන්නේ සුන්නේ දැන් බලන්න අර කයට දැනෙන වේදනා දෙකයි හිතට දැනෙන වේදනා දැන් මානසික ප්‍රශ්නක් කියන්නේ ඉවරයි නේද ඒක ඉවරයි සංඝාතනාදසේ නම කිත්‍රිම් මේ කාලේ යම් පුතාවගෙන තිබුණේ කාන්තාවක් ප්‍රතිචාර බල මොන ප්‍රතිචාරයක් දැක්කේ නැහැ අනේ මේ කිසිම හිතක් වන්නේ නැහැ කියලා අරන් ගියා ඒ විදිහෙන් දෙනකට ආවා ඔය ඒ පොඩි ආපුවකනේ ආපු තමයි ඒ වෙලාවට කිව්වේ ඒව ගැන බුද්ධයන් කියනවා ඕවායි විතර ඕවා දැන් කඩේ තියෙන්නේ පුතේ කරක් තියෙන්නේ අනිත් පැත්ත කඩේ අර බුදුහාමුදුරුව සංවාසයේ දෙන යටකට ටිකක් එක්ක ඒකේ තනි පැත්ත දාලා තියෙන්නේ. ඒකේ තනි පැත්ත දාලා තියෙන්නේ. ජීවිතේ නිර්මාණක ධර්ම කියා බැලන්වා කියුවා නේද? ඒකේ තනි පැත්ත දාලා තියෙන්නේ. සුන්දරිය මා දේශනා කරලා කිව්වා නේද? ඒකේ තනි පැත්ත දාලා තියෙන්නේ. ඇත්ත කිව්වොත් උඹලා ඉවරේ ඔලියක් තියෙනවා. බුදුරජාණන් ඒවා දැන් මුකුත් ඉදන්නේ බා. ඕවා දැන් මුකුත් ඉදන්නේ ප්‍රබන්ධ කතාවක් නේද? දැන් බුදුමාගෙන් මං අහනවා අනේ පිසිත්තුමා ගැන බුදුමා මට කියලා. මං කියනවා බුදුමා දැක්ක දලේ පිසිත්තුමා නැහැ කියලා කියනවා. එහෙනම් බං මං දැක්කේ නැහැ. මං අනේ ඒක දන්නකද? හොඳන්නේ නේ. අපි දැකපු දේවල් ගැන කතා කරමු. එහෙනම් මේ ලෝකේ අපි මව කුසේ ඉපදුනානේ. ඒ ඉපදිච්ච දවස් ඉඳන් දැකපු දේවල් ගැන කතා කරලෝද? ඒවද ඒවත්ද? එන ඒව පුරන අරමැත්තද? දැන් මුළු පණවන්න දෙන්නේ නැහැ. අසුචි වලකට වැටුණා. ඈ අසුචි වලින් මිනිමගක් හදාගත්තා. මේ බණේ. බණේ මම කියන්නේ. ඒ දෙතොට ඒ මගක් අසුචි වලටම දාලා පයින් දේ. බණේ කියලා ගන්නත් බෑ. බණේත් අසුචි. අසුචි වලින් මෙන්නේ ගොඩෙන් වෙන ක්‍රමයක් නැහැනේ. අසුචි වලකට වැටුණා. අසුචි වලින් මිනිමග තමයි බණ ටික. දැන් නැදෙන් කියලා. ඊට පස්සේ ගොඩ වුණාට පස්සේ අසුචි වලටම තෝම හදාගත්තා. තෝම තියාගත්තා. ඒක වලටම දාලා මංගල දැන් ගොල් බණ අහන මං සින්දුවා. මේ පොඩි උන් ටික අකව බෝල ගන්න. බැලුම් බුදුනේ. උර බබුලා නෝ අවුගේ බණ අහන්නේ නැද්ද බෝල? මම බං ඔව්. මගේ වැඩි ඉඳලා ඉන්නේ. වැඩි උනත් පස්සේ ආපහු අතක ගා ඉන්නේ නැහැ. දැන් මොර නෝ ගායි නැක්කේ වැඩ තාම දුන්නා. ඔව් ඒක නෙමෙයි තාම. ඒක පස්සේ වැඩ. මම හම්බුද?
බුල්ලෝ දා අපි ඔක්කොම අපි නිදහසේ තේ කක්ක දාගෙන චව් චව් ගාලා බලන අරගොල්ල ඒක දැකලා අපාය මම බුන්නේ අරගොල්ල අපාය දැන් මම බත් කාලා මෙහෙම අතලේ කනවා ඔබ මොකද කරන්නේ අපි බලන්න චාර්යන්න ගියා මස්සේ අනුගේ රෙද්දත් බලන්න ඔගොල්ලෝ ඔගොල්ලෝ මොකද බලාගත්තා ඉතින් ගාම කියලා තියෙන්නේ ඒක බත් වගේ කුමාරු කෝවා අද වගේ මාරුන්ට ඒ සන්සෙත් කියන්නේ ඒ සන්සෙත් තමන්ගේ ඇහි පොල් පරාද්දියාගෙන අනුන් සහෝදරයගේ රොට්ට පහ කරනවා ඒක නිසා ඔයගොල්ලෝ ඇත්තටම දැන් ඒකට ඔයගොල්ලන්ට දුකක් වෙලා තියෙන බාහිර දෙයක් නිසාද නෑනේ නෑ තණ්හා කරලා තියෙන බාහිර දෙයකට නෑනේ එතකොට දැන් බාහිර දෙය ඇත්ත වෙලා අල්ලගත්තා හෝ ප්‍රතික්ෂේප කරා හෝ කියන්නේ දෙකම මායාවක් නේද අවිද්‍යාව නේද ප්‍රතික්ෂේප කරන්නේ අරකට සංස්කාර නැත විඥාන නැව අවිඥාන නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ ඔබට දන්නවා නම් මේ මත්පන් මොහොතේ ඉන්නේ මහා කප්පේ නේද ඔව් හැමදාම හනිමුන් එකනේ බැලු දෙන්න අපි අපි නයි මේ සුපර් අපේ කියාතනේ බිල් පේමන්ට් එක ගාන ඒ බිල් පේමන්ට් එක තමයි අනිදි සන්තිගේ කතාව. ට්‍රේන්. අනිදි සන්තිගේ කතාව. මෙල්බන් වල මාත් ගතද? එහෙත් කැල්බන් ගෙදරනේ. දෙවි දෙක ගැස්සී ඉඳලා. ඒකත් දන්නේ නෑ. උදත් මම ඒ අවබෝධ කරගත්ත කිරි කම්බුරල් වල මම මොනවද අහන්නේ කියලා මම හිතනවා. මම ගැවුලා මේ කම්බුනා කියන කොට ඔයගොල්ලන් අපි ගැවුලා කිරුලම නෑනේ. ඒ දෙකක් නෑනේ. ඔය වගේ කෙනෙක් කම්බුවාට බය දැන් මම යාවෙලා යා මම වෙලානේ. මම මොනවද අහන්නේ කියලා. ඒක නම් අපි මොනවද කරන්නේ? අපි දෙන්නම එක්කෙනෙක්. ඉස්සර. දෙන්නගෙම ඉති මිනිස්සු පුත්‍රය දෙන්න මැරුණානේ. දැන් දේව පුත්‍රය දෙන්න. අපි දෙන්නෙක් එක්කෙනෙක්. එක්කෙනෙකු නෙමෙයි. ඉස්සෙල්ලා දෙන්නෙක් හිටියානේ. ඒ දෙන්නයි. ඉස්සෙල්ලා එක්කෙනෙක් හිටියානේ. ඒකෙනත් අයින් වුණා. දැන් ඉන්නවා. දැන් පුත්‍රය. එයා මොකද අහන්නේ ආරිය? ඒතර මම අත උස්සනකොට එයා අගේ අත. මම කතා කරනකොට යාවි කත මම ඇවිදිනකොට යා මම නම් ආශාදී මම සම්මාසෙල් කියනවා දැන් කාගෙන් මම ආ එයා හන් කාවි බයි මම අන්නේ දැක්ක අන්නේ තමයි විශේෂ ධර්ම එහෙම නැත්තම් සම්මත විශ්ව ධර්මයේ කියලා ඔබ හොර කන්න කරේදී කාමයේ වදව ඇති නැවි වර කියන්නේ ඒ සම්මතය ඇත්තටම මේක විශ්ව ධර්මයක් කියලා. ඒකට අවබෝධ කරගත්ත කෙනෙක් එයා කෙනෙක් කරන ඕනේ. ඉදර බාන. ගාල් විලා බල මාමියා කියලා කියනවා. එයා මම. ඔයාට දැන් එයා මට කියන මට මෙන්න මේ දැනෙනවා. මම මොකද උත්තර දෙන්නේ මම ඒක හරි. මට අපි වාඩි වුණාට පස්සේ අපේ හිවණැල්ල යනවා. ඒ හිවණැල්ල තමයි එයා ඒ හිවණැල්ල තමයි මම හන්නේ. Yeah.
නේ සමිංහස මේ දර්ශනය අරගෙන ඒ කරන සියල්ලම ඒකත් එක්ක යන්න ඕනේ. ඒවා ගොක්කත් නතර කරන්නේ නැහැ. ඒත් හැරෙන්න හරි. ඔව් තේරුවට ලොකු දෙයක් නෑ. ඔව් මේ වෙලා තියෙන්නේ දුක්ඛේ ඥානං කියන මේ දුක්ඛේ අඥානං විදිහට ඇවිල්ලා තිබුණේ. දුක සමුදයක් නාන. මේ දුක කෙනෙක්ගේ පුද්ගලික අම්මගේ දුක තාත්තගේ දුක මගේ දුක. දුක උපාදාන කරගන්න. එතකොට මේ දුක මනුස්ස ලෝකෙට ඉදිරියේ කවුරුත් මේ පණිවිඩය වගේ. එතකොට නිවන කියලා ගත්ත හැරෙම වැදින්නේ සම්පූර්ණ. මොකද මේ තාත්තා කෝන්නේ මේක වැදන්නේ ඒක. අපි එහෙම තමයි අපිත් ආවේ. නමුත් මේ ගිහිල්ලා අතෝට ගිහිල්ලා බලනවා. මම කතාවක් කියන්නේ. එතකොට මේකලෝ ආගම් හදාගත්තු මොකද ඒක. මේ ක්‍රිස්තියානි මේ මේ බුද්ධ ආගම කියලා මේ ආගම නැද කොහොමද වෙන්නේ? ආගමේ නාම මුස්ලිම් ආගම. ඒක තමයි. දැන් ආගම් විතරයි. ආගම මොකද නම් මේක ආගමික දෙකක් නෙවෙයි. ආගමික නායකයෙකුට මේක කරන්න බෑ. නායකයෙකුට නෙවෙයි. ආගමයි. අපි නායකයෙක් ඉස්සුවාන්ති බුද්ධ ඔය ඔපියල් කියන්නේ පරිමේ පරිමේ.